ධාතුන් වහන්ස නාසා ආයතනය හොයන මේ පිටසක්වල ජීවීන් කියලා අමුතු ජීවීන් කොට්ටාසයක් ගැන එහෙම ඕලාරික ජීවීන් ඉන්නවද? ඔවු පිටසක්වලවල දැන් අපේ මේ චක්‍රාවාටයේ ඉන්න මිනිස්සු තමා අපි මේ උස පලල මහට දිග ඔක්කොම දකින්නේ. ඒ මේ අපේ චක්‍රාවාටයේ තියෙන ආපෝතයේ ජෝවායෝ පටවි මහාභූත හතරෙන් සකස් වූ නිසා. වෙන චක්‍රාවාටයක් ගත්තත් තියෙන්නේ ආපෝතයේ ජෝවායෝ පටවි. නමුත් මේ වර්ණගන්ධ රසෝජා යම් යම් වෙනස්කම් තියෙන නිසා ඒවැ අපේ චක්‍රාවාටයේ ඉන්න මිනිසුන්ගේම උස නෙමේ තියෙන. නමුත් මොලේ ඊට වැඩිය සමහර විටක උස නැති වුණත් මොලේ ඊට වැඩිය බලවත් වෙන්න පුළුවන් ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විටක සමහර චක්‍රාවාටයක් තියෙන්න පුළුවන් මිනිසුන්ගේ උස අඩි 12ක් 15ක් වෙන්න පුළුවන්. මහතත් මේ වගේ වෙන්න පුළුවන්. ඒ චක්‍රාවාටවල තියෙන ආපෝතේජෝ වායෝ පටවි වර්ණගන්ධ රසෝජා වල යම් සංයුතියේ වෙනසක් නිසා රූපේ එහෙම වෙනවා. ඒ කියන්නේ ඒ නිසා මේ සියලු චක්‍රාවාටවල ජීවීන් සත්තු මිනිස්සු ඉන්න සියලු මිනිස්සු එක හා සමානම උස පළල මේ වගේ දෙයක් නැහැ. ඒ වගේමයි මනසත් එක හා සමානම නැහැ. ඒ මනසේ ශක්තියනුත් වෙනස් වෙන්න පුළුවන්. ඒ චක්‍රාවාටයේ තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරේ ගුණාංග අනුව ඒ වගේම අපේ චක්‍රාවාටයේ මේ තියෙන ගුණාංග අනුව තමයි අපේ මේ මනස ඒ වගේම ශරීර කූඩුව සියලු දේ සකස් වෙලා තියෙනවා. ඒවා වෙනස් වෙනවා. ඒක නිසා අපිට ඒ චක්‍රාවාට වලින් යම් යම් අය ආවහම විඥා ලැබලා අපි ඔය නොයෙක් විදිහේ වෙන මේ අපේ මිනිසුන්ට වඩා වෙනස් විදිහේ මිනිසු කියලා කියන්නේ ඒකයි.